ආයුබෝවන් ආදරණීය දරුවනි, හය ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය පෙළ පොතේ දෙවන වාරයට අදාළ 10 වන පාඩම වාක්‍ය නිර්මාණය තමයි මම ඔබට ඉගැන්වීමට සූදානම් වන්නේ. දැන් අපි පෙළ පොතත් අරගෙන පාඩමට සම්බන්ධ වෙමු. දරුවනි, පසුගිය පාඩම් වලදී ඔබ නාම පද ගැන ක්‍රියාපද ගැනත් ඉගෙන ගත්තනේ. එහෙමනම් මේ නාමපද ක්‍රියාපද යොදාගෙන සරල වාක්‍ය නිර්මාණය කරන්න කොහොමද කියලා අපි දැන් බලමු. මේ වාක්‍ය දිහා බලන්න පුතේ. ළමයා පොත කියවයි. මේ වාක්‍යයෙන් ළමයා පොතක් කියවන බව අදහස් වෙනවා. එහෙමනම් දරුවනි, කිසියම් අර්ථවත් අදහසක් ප්‍රකාශ කරන පද කිහිපයක එකතුවකට අපි සරල වාක්‍යයක් කියලා කියනවා. කිසියම් අර්ථවත් අදහසක් ප්‍රකාශ කරන පද කිහිපයක එකතුවකට තමයි අපි සරල වාක්‍යයක් කියලා කියන්නේ. වාක්‍යක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. උක්තය, කර්මය, ක්‍රියාව. උක්තය, කර්මය, ක්‍රියාව. මොකක්ද පුතේ මේ උක්තය කියන්නේ? කිසියම් වාක්‍යයක ක්‍රියාව සිදු කරන කෙනා තමයි අපි උක්තය කියලා හඳුන්වන්නේ. දැන් මේ වාක්‍ය බලන්න. ළමයා පොත කියවයි. මේ වාක්‍යයේ ක්‍රියාව මොකද්ද පුතේ? කියවයි. ක්‍රියාව සිදු කරන්නේ කවුද? ළමයා. එහෙමනම් මේ වාක්‍යයේ උක්තය කවුද? ළමයා. අපි දැන් පහත අභ්‍යාසයේ උක්තයන් සොයමු. අම්මා බත් උයයි. ක්‍රියාව කරන්නේ එහෙම නැත්නම් බත් උයන්නේ කවුද? අම්මා. නංගි මල් කඩයි. මල් කඩන්නේ කවුද? නංගි. ළමයා පැලයක් සිටුවයි. පැලයක් සිටුවන්නේ කවුද? ළමයා. එහෙමනම් දරුවනේ, මේ වාක්‍ය තුනේ උක්තයන් වන්නේ අම්මා, නංගි, ළමයා යන පදයි. දැන් අපි බලමු කර්මය කියන්නේ මොකද්ද කියලා. යම්කිසි වාක්‍යයක ක්‍රියාවට යටත් වන පදය තමයි පුතේ කර්මය කියන්නේ. ක්‍රියාවට යටත් වන පදය. ළමයා පොත කියවයි. ළමයා සිදු කරන ක්‍රියාව තමයි කියවීම. ළමයා කියවන්නේ මොනවාද? පොත. එහෙමනම් මේ වාක්‍යයේ කර්ම පදය තමා පොත. ළමයාගේ ක්‍රියාවට යටත් වන්නේ පොතයි. සමහර අවස්ථාවලදී දරුවනේ, කර්මයක් නොමැතිවත් අර්ථවත් වාක්‍ය ගොඩනගන්න අපට පුළුවන්. දැන් බලන්න මේ වාක්‍ය. නංගි ලියයි. ලියන්නේ මොනවාද? එයට පිළිතුරක් නැහැ. නමුත් දරුවනේ, එය අර්ථවත් වාක්‍යයක්. නංගි ලියයි. අපි දැන් මේ පුංචි අභ්‍යාසයත් බලමු. අම්මා බත් උයයි. උයන්නේ මොනවාද? බත්. නංගි මල් කඩයි. කඩන්නේ මොනවාද? මල්. ළමයා පැලයක් සිටුවයි. සිටුවන්නේ මොනවාද? පැලයක්. එහෙමනම් පුතේ, මේ වාක්‍ය තුනේ කර්ම පද වන්නේ බත්, මල්, පැලයක් යන පද. ඒ අනුව කර්මය කියන්නේ යම්කිසි වාක්‍යයක
ක්‍රියාවට යටත් වන පදයේ බව දැන් ඔබට වැටහෙන්නේ නැති. හොඳයි දරුවනි. සරල වාක්‍යයක තිබෙන ප්‍රධාන කොටස් දෙකක් අපි ඉගෙන ගත්තා. දැන් අපි බලමු අනෙක් කොටස මොකද්ද කියලා. ඒ තමා ක්‍රියාව. එහෙම නැත්නම් ආඛ්‍යාතය. එහෙම නැත්නම් ආඛ්‍යාතය. දරුවනි කිසියම් වාක්‍යයක සිදුවන හෝ සිදු කරන කාර්යය තමයි අපි ක්‍රියාව කියලා කියන්නේ. සිදුවන හෝ සිදු කරන කාර්යය. ළමයා පොත කියවයි. ළමයා කරන්නේ කුමක්ද කියවයි. එහෙමනම් මේ වාක්‍යය තුල සිදු කරන ක්‍රියාව තමා කියවයි. දැන් පුතාලා බලන්න මේ වාක්‍යයේ දිහා. අම්මා බත් උයයි. මේ වාක්‍යයේ උයයි යන ක්‍රියාව නැති වූ විට අපට අර්ථවත් අදහසක් ලැබෙනවද? අම්මා බත් නෑ නේද? එහෙමනම් වාක්‍යයක් සම්පූර්ණ වීමට ක්‍රියාව අපට අවශ්‍යම වෙනවා. හොඳයි දරුවනි, අපි දැන් මේ පුංචි අභ්‍යාසය කරමු. අම්මා බත් උයයි. අම්මා කරන්නේ කුමක්ද? උයයි. නංගි මල් කඩයි. නංගි කරන්නේ කුමක්ද? කඩයි. ළමයා පැලයක් සිටුවයි. ළමයා කරන්නේ කුමක්ද? සිටුවයි. මේ වාක්‍ය තුනේ ක්‍රියාවන් වන්නේ උයයි, කඩයි, සිටුවයි යන පද. දරුවනි, අපි වාක්‍යයක ප්‍රධාන කොටස් තුන පිළිබඳව දැන් ඉගෙන ගත්තා. එහෙමනම් වාක්‍ය නිර්මාණයේදී පවතින සම්මත රටා ගැන අපි ඉගෙන ගනිමු. මේ සම්මත රටා ගැන ඉගෙනගෙන හොඳින් මතක තබා ගන්න. පළමු වන සම්මත රටාව. උක්තය ප්‍රාණවාචී ඒකවචන නම් ආඛ්‍යාතයද ඒකවචන වේ. උක්තය ප්‍රාණවාචී ඒකවචන නම් ආඛ්‍යාතයද ඒකවචන වේ. මේ වාක්‍ය දෙස බලන්න පුතේ. නංගි අකුරු ලියයි. නංගි අකුරු ලියයි. ගොවියා කුඹුරු කොටයි. ගොවියා කුඹුරු කොටයි. මේ වාක්‍යවල නංගි ගොවියා යන පදවලින් එක් අයෙක් ගැන කියවෙනවා. ඒ වගේම ඒ පද පණ ඇති අය බවත් අපට අදහස් වෙනවා. මෙවැනි ප්‍රාණවාචී ඒක වචන පද උක්ත වූ වාක්‍යවල ක්‍රියාව තැබිය යුත්තේ ඒක වචනයෙන්මයි පුතේ. ඒ නිසා තමයි අපි ලියයි, කොටයි යනුවෙන් ඒක වචනයෙන් අවසන් කර තිබෙන්නේ. එහෙමනම් උක්තය ප්‍රාණවාචී ඒක වචන වූ විට ආඛ්‍යාතයද ඒක වචන වෙනවා. දැන් අපි මේ පුංචි අභ්‍යාසය බලමු. තාත්තා රෙදි සෝදයි. තාත්තා කියන්නේ ප්‍රාණවාචී ඒකවචන පදයක්. ඒ නිසා අපි ආඛ්‍යාතය සෝදයි ලෙස ඒකවචනයෙන්ම තබනවා. පූසා කිරි බොයි. අපි වාක්‍යයක් නිර්මාණය කරමු පුතේ. සමනලයා මල් පැණි
බොයි කියලා. සමනලයා කියන්නේ ප්‍රාණවාචී ඒකවචන පදයක්. ඒ නිසා අපි ආඛ්‍යාතය ඒකවචනෙන් තැබුවා. එහෙමනම් උක්තය ප්‍රාණවාචී ඒකවචන නම් ආඛ්‍යාතය ඒකවචන විය යුතුය. දැන් අපි දෙවන සම්මත රටාවට යමු. උක්තය ප්‍රාණවාචී බහුවචන නම් ආඛ්‍යාතයද බහුවචන වේ. උක්තය ප්‍රාණවාචී බහුවචන නම් ආඛ්‍යාතයද බහුවචන වේ. මොකද්ද පුතේ මේ කියන්නේ? දැන් බලන්න පුතාලා මේ වාක්‍ය දිහා. නංගිලා අකුරු ලියති. නංගිලා අකුරු ලියති. ගොවියෝ කුඹුරු කොටති. ගොවියෝ කුඹුරු කොටති. මේ වාක්‍යවල නංගිලා ගොවියෝ යන පදවලින් පන ඇති බහුවචන බවක් අදහස් වෙනවා. මෙවැනි ප්‍රාණවාචී බහුවචන පද වාක්‍යයක උක්ත වූ විට අපි ආඛ්‍යාතය උක්තයට ගැලපෙනසේ බහුවචනෙන් තැබිය යුතුයි. බහුවචනෙන් තැබිය යුතුයි. දැන් මේ පුංචි අභ්‍යාසය අපි බලමු. එක වාක්‍යයක් අපි දීලා තියෙනවා ඔයාලට. වෛද්‍යවරු බෙහෙත් දෙති. වෛද්‍යවරු කියන්නේ ප්‍රාණවාචී බහුවචන පදයක්. ඒ නිසා ඒ උක්තයට ගැලපෙන ලෙස අපි ආඛ්‍යාතය එහෙම නැත්නම් ක්‍රියාව තියලා තියෙනවා දෙති කියලා. දැන් අපි තවත් වාක්‍ය දෙකක් නිර්මාණය කරමු දරුවනි. සමනල්ලෝ මල්පැණි බොති. සමනල්ලෝ මල්පැණි බොති. ළමයි සෙල්ලම් කරති. ළමයි සෙල්ලම් කරති. එහෙමනම් පුතේ උක්තය ප්‍රාණවාචී බහුවචන නම් ආඛ්‍යාතය බහුවචන විය යුතුය. දැන් අපි මීළඟ සම්මත රටාවට යමු. මීළඟ සම්මත රටාව තමයි උක්තය අප්‍රාණවාචී ඒකවචන නම් ආඛ්‍යාතයද ඒකවචන වේ. අපි කලින් සම්මත රටා දෙකේදී ඉගෙන ගත්තේ ප්‍රාණවාචී ඒකවචන සහ බහුවචන උක්තයන් යෙදෙන විට ආඛ්‍යාතයේ යොදන ආකාරය. දැන් අපි ඉගෙන ගන්නේ අප්‍රාණවාචී උක්තයන් යෙදෙනකොට ආඛ්‍යාතය කොහොමද අපි තබන්නේ කියලා. මේ සම්මත රටාව උක්තය අප්‍රාණවාචී ඒකවචන නම් ආඛ්‍යාතය ඒකවචන වන බව. දැන් බලන්න දරුවනේ මේ වාක්‍ය දිහා. ගස සුළඟට සෙලවේ. ගස සුළඟට සෙලවේ. තරුව අහසේ බබලයි. තරුව අහසේ බබලයි. පුතේ මේ වාක්‍යවල උක්ත පද මොනවාද? මේ වාක්‍යවල උක්ත පද තමයි ගස තරුව. මේ පද අප්‍රාණවාචී පද. ඒ වගේම ඒක වචනයි. මේ අප්‍රාණවාචී ඒකවචන පද වාක්‍යයක උක්ත වුනහම අපි එයට ගැලපෙන විදිහට ආඛ්‍යාතය ඒකවචනෙන් තියනවා සෙලවෙයි බබලයි කියලා. දැන් අපි මේ පුංචි අභ්‍යාසය බලමු. බසය පාරේ ගමන් කරයි. බසය පාරේ ගමන් කරයි. බසය කියන්නේ අප්‍රාණවාචී පදයක්. ඒ වගේම ඒක වචනයි. ඒ නිසා අපි ඒට ගැලපෙනසේ ආඛ්‍යාතය තියලා තියෙනවා ගමන් කරයි කියලා පුතේ. දැන් අපි
ඊළඟ වාක්‍ය බලමු. පොත බිමට වැටේ. පොත බිමට වැටේ. කරත්තය පල්ලමට යයි. කරත්තය පල්ලමට යයි. දැන් අපි තවත් වාක්‍ය රටාවක් ඉගෙන ගනිමු. මේ වාක්‍ය රටාව කලින් ඉගෙනගත් වාක්‍ය රටාව හා සම්බන්ධයි. මොකද්ද පුතේ මේ වාක්‍ය රටාව? උක්තය අප්‍රාණවාචී බහුවචන වූද ආඛ්‍යාතය ඒකවචන වේ. මීට කලින් අප ඉගෙනගත් වාක්‍ය රටාවේ උක්තය අප්‍රාණවාචී ඒකවචන වූ විට ආඛ්‍යාතය බහු ඒකවචන වන බව අපි ඉගෙන ගත්තා. මේ වාක්‍ය රටාවෙන් අපි ඉගෙන ගන්නේ උක්තය අප්‍රාණවාචී බහුවචන වූවත් ආඛ්‍යාතය ඒකවචන වන බවයි. ගස් සුළඟට සෙලවේ. ගස් සුළඟට සෙලවේ. තරු අහසේ බබලයි. තරු අහසේ බබලයි. දරුවනේ ගස් තරු කියන්නේ බහුවචන පද නේද? එහෙමනම් ආඛ්‍යාතය නැත්නම් ක්‍රියාව ඒකවචනෙන් තියන්නේ ඇයි? ඒ ඒවා අප්‍රාණවාචී නිසා පුතේ. ඒ ඒවා අප්‍රාණවාචී නිසා. දැන් අපි මේ පුංචි අභ්‍යාසය බලමු. බස් පාරේ ගමන් කරයි. බස් මාර්ගයේ ගමන් කරයි. පොත් බිමට වැටේ. පොත් බිමට වැටේ. කරත්ත පල්ලමට යයි. කරත්ත පල්ලමට යයි. එහෙමනම් දරුවනේ අප්‍රාණවාචී බහුවචන පද වාක්‍යයක උක්ත වූවත් ආඛ්‍යාතයේ තැබිය යුත්තේ ඒකවචනයෙන්මයි. දරුවනේ අපි ඊළඟ වාක්‍ය රටාවට යමු. මීළඟ වාක්‍ය රටාව පුතේ ඔබලාට ටිකක් හුරු පුරුදුයි. ඔබලා ඉගෙන ගත්තා නාමපද පාඩමේදී, ක්‍රියාපද පාඩමේදී පුරුෂ ભેදය ගැන. පුරුෂ ભેදය ගැන. මේ වාක්‍ය රටාව පුරුෂ ભેදය හා සම්බන්ධයි. කිසියම් වාක්‍යයක උක්තයේ පුරුෂ ભેදය අනුවද ක්‍රියාව වෙනස් වෙන බව තමයි දරුවනේ අපි දැන් ඉගෙන ගන්නේ. කිසියම් වාක්‍යයක උක්තයේ පුරුෂ ભેදය අනුවද ක්‍රියාව වෙනස් වන බව අපි ඉගෙන ගන්නවා. මේ පුරුෂ තුනට අයිති පද වාක්‍යයක උක්ත වන විට එයට ගැළපෙනසේ ක්‍රියාව යොදා වාක්‍ය නිර්මාණය කරන අයුරු අපි දැන් බලමු. මම අපි යන උත්තම පුරුෂ සර්වනාම පද වාක්‍යයක උක්ත වූ විට එයට ගැළපෙනසේ ආඛ්‍යාතය උත්තම පුරුෂයෙන්ම තැබිය යුතුයි. උත්තම පුරුෂයෙන්ම තැබිය යුතුයි. මම පාඩම් කරමි. මම පාඩම් කරමි. මම යන පදය උක්ත වීම නිසා මී යන අකුරෙන් අවසන් කර තිබෙනවා පුතේ. අපි පාඩම් කරමු. අපි පාඩම් කරමු. මම යන්නේහි බහුවචන පදය අපි. අපි මේ වාක්‍යයේ උක්ත වී තිබෙන නිසා පාඩම් කරමු ලෙස මේ වාක්‍යය අපි අවසන් කරලා තිබෙනවා. එහෙමනම් දරුවනේ මම අපි යන උත්තම පුරුෂ සර්වනාම පද වාක්‍යයක උක්ත වූ විට එයට ගැළපෙනසේ ආඛ්‍යාතය උත්තම පුරුෂයෙන්ම තැබිය යුතුය.
දැන් අපි මධ්‍යම පුරුෂයට යමු. මධ්‍යම පුරුෂ ඒකවචනයේදී ආඛ්‍යාතය හි ලෙසද බහුවචනයේදී හූ ලෙසද අවසන් විය යුතුය. මධ්‍යම පුරුෂ ඒකවචන සර්වනාම පද තමයි පුතේ ඔබ තෝ යුෂ්මතා නුඹ යන පද. මේ පද වාක්‍යයක උක්ත වූ විට අපි එම වාක්‍ය අවසන් කරන්නේ හි යන අකුරෙන්. ඔබ පාඩම් කරහි. තෝ පාඩම් කරහි. යුෂ්මතා පාඩම් කරහි. නුඹ පාඩම් කරහි. දැන් මේ සර්වනාම පදවල බහුවචන පද මොනවද කියලා අපි බලමු. ඔබ කියන සර්වනාමයේ බහුවචනය ඔබමයි. එය බහුවචනයේදී යෙදෙන්නේ ඔබ ලෙසමයි. නමුත් පුතේ අවසන් වන්නේ හූ යන්නේ. තෝ යන සර්වනාම පදයේ බහුවචන පදය තොපි. යුෂ්මතා යන සර්වනාම පදයේ බහුවචන පදය යුෂ්මත්හු. නුඹ යන සර්වනාම පදයේ බහුවචන පදය නුඹලා. මේ සියල්ල පුතේ මධ්‍යම පුරුෂයි. මේ පද උක්ත වූ විට එම වාක්‍ය අවසන් වන්නේ හූ යන අකුරෙන්. ඔබ පාඩම් කරහු. තොපි පාඩම් කරහු. යුෂ්මත්හු පාඩම් කරහු. නුඹලා පාඩම් කරහු. දැන් දරුවනේ ඔබට අවබෝධ වෙන්නට ඇති මධ්‍යම පුරුෂ පදයක් උක්තය ලෙස යෙදුණු විට ආඛ්‍යාතය අපි තැබිය යුත්තේ කෙසේද කියා. ඒ ලෙසම ප්‍රථම පුරුෂ නාම පද වාක්‍යක උක්තය ලෙස යෙදෙන විට එයට ගැළපෙන සේද අපි ආඛ්‍යාතය යෙදිය යුතුයි. ඔහු පාඩම් කරයි. ශිෂ්‍යයා පාඩම් කරයි. ශිෂ්‍යාව පාඩම් කරයි. ඔහු පාඩම් කරති. ශිෂ්‍යයෝ පාඩම් කරති. ශිෂ්‍යාවෝ පාඩම් කරති. ඒ වගේම පුතේ වාක්‍ය නිර්මාණය කරද්දී අපි කාල ભેදයට අනුවත් ක්‍රියාව වෙනස් වන බව අවබෝධ කරගන්නට ඕනි. දැන් අපි ඉගෙන ගන්නේ කාල ભેදයට අනුව ක්‍රියාව වෙනස් වන ආකාරය. බලන්න දරුවනේ පහත සඳහන් වාක්‍ය දිහා. අනතීත කාලයට අයත් වාක්‍ය තිබෙනවා. අතීත කාලයට අයත් වාක්‍ය තිබෙනවා. අනතීත කාලයට අපි කියනවා වර්තමාන සහ අනාගත කාලයන් කියලා. අතීත කාලය කියන්නේ සිදු කර අවසන් ක්‍රියාවන් සහිත වාක්‍යවලට. දැන් අපි බලමු අනතීත කාලයේදී කාල ભેදය අනුව ක්‍රියාව වෙනස් වන්නේ කොහොමද කියලා. ශිෂ්‍යයා අකුරු ලියයි. නංගි මල් කඩයි. මම පාඩම් කරමි. අපි ගමට යන්නෙමු. ඔහු පාඩම් කරන්නේය. මේ සියලු වාක්‍යයන් පුතේ අනතීත කාලයට අයත් වර්තමාන හෝ අනාගත කාලයට අයත් බවයි එයින් කියවෙන්නේ. දැන් අපි යමු අතීත කාලයට. ශිෂ්‍යයා අකුරු ලිව්වේය. නංගි මල් කැඩුවාය. මම පාඩම් කළෙමි.
අපි ගමට ගියෙමු. ඔහු පාඩම් කළේය. දැන් මගේ පුංචි දරුවනි මේ අභ්‍යාසය අපි සාකච්ඡා කරමු. පාද සඳහන් වාක්‍යවල උක්තය කර්මය සහ ක්‍රියාව නම් කරන්න. උක්තය කර්මය සහ ක්‍රියාව නම් කරන්න. ගොවියා අසැන්න නෙලයි. මව දරුවන් පෝෂණය කළාය. ගංගා මුහුදට ගලයි. විදේශ සංචාරකයෝ පෙරහැර නරඹති. මේ වාක්‍යවල පුතේ ගොවියා, මව, ගංගා, විදේශ සංචාරකයෝ යන පද තමයි ක්‍රියාව සිදු කරන්නේ. ඒ නිසා එම පද අපි උක්තයන් ලෙස හඳුන්වනවා. නෙලයි, කලාය, ගලයි, නරඹති යන පද ක්‍රියාපද. අස්වැන්න, දරුවන්, මුහුදට, පෙරහැර යන පද අපට කර්ම පද විදියට ගන්න පුළුවන්. දෙවන ප්‍රශ්නෙට යමු. ගැලපෙන උක්ත පද යොදා වාක්‍ය සම්පූර්ණ කරන්න. අපි ගමට ගියෙමු. තෝ පාඩම් කරහි. නංගි බත් කෑවාය. වෛද්‍යවරු රෝගීන්ට ප්‍රතිකාර කරති. තුන්වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන අනතීත කාල වාක්‍ය අතීත කාලයට හරවන්න. මම පුස්තකාලයට යමි. මම පුස්තකාලයට ගියෙමි. ඔබ ගමට යන්නේහි. ඔබ ගමට ගියේහි. අපි වෙසක් කූඩු හදමු. අපි වෙසක් කූඩු හැදුවෙමු. මිනිස්සු ශ්‍රමදානයට සහභාගී වෙති. මිනිස්සු ශ්‍රමදානයට සහභාගී වූහ. හොඳයි දරුවනි, වාක්‍යයක ප්‍රධාන කොටස් තුන ගැනත් සම්මත වාක්‍ය රටා කීපයක් ගැනත් අද ඔබ ඉගෙන ගත්තා. මේ වාක්‍ය රටා හොඳින් මතක තබාගෙන නිවැරදිව වාක්‍ය නිර්මාණය කරයි කියලා මම හිතනවා. ඒ වගේම ඔබේ පෙළ පොතේ පාඩමට අදාළ ලිඛිත අභ්‍යාසයට පිළිතුරු සපයන්න. නිවසේ සිට පරිස්සමට ඔබේ අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කරන්න. ඔබ සැමට සුබ දවසක්.